පසුබ දවසක් හැමෝටම ඔන්න මං ගොඩක් හදගත් දෙයක් ගැනද කතා කරන්න හිතුවා. ඉතින් මං අද කතා කරන්න යන්නේ නිරෝගිමත් දිම්පයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් පහසුම ක්‍රම ටිකක් මං කතා කරනවා, ස්වභාවික ක්‍රම. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකට. ඇත්තටම දිම්බ මෝරන්නේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දිම්බය ශුක්‍රාණුව සමග සංසේචනය වෙලා ගැබ් ගන්න තරම් ශක්තිමත් නැහැ කියන එක. ඒකට තමයි දිම්බ මෝරලා නැහැ කියලා කියන්නේ. ඒ විට ස්වභාවික ගබ්සාවන් ඇතිවීමට පුළුවන්. දිම්බ දුර්වල වීමට බලපාන හේතු මොනවද කියලා අපි දැන් බලමු. අංක එක විදිහට වැරදි ජීවන රටාවන්. ඒ කියන්නේ ශරීරයට ගැළපෙන බර නොතිබීම, ශාරීරික සෞඛ්‍ය දුර්වල වීම, මත්පැන් පානය කරන කාන්තාවන්ට උනත් මේක ඇති වෙන්න පුළුවන්. අංක දෙක, මානසික ආතතිය. මානසික ආතතිය ඍජුවම නිම්ම මේරීමට බලපානවා. අංක තුන, නිවැරදි ආහාරයන්ගෙන් බැහැරවීම. ඉතින් නිවැරදි ආහාර රටාව ඍජුවම නිරෝගී දිම්බ බිහි කිරීමට හේතු වෙනවා. නිරෝගිමත් ශක්තිමත් නිසි කාලට මෝරන දිම්බ බිහි කරන්නේ කෙසේද? ඉතින් අපි දැන් බලමු කොහොමද කියලා. අංක එක, ගුණාත්මක ආහාර ගැනීම. ගුණාත්මක ආහාර විදිහට මම කලින් වීඩියෝ එකත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ කියන දේවල් ආහාරයට ගත්තොත් ඔයාලට ඉක්මනින්ම ගැප් ගන්න පුළුවන්. අලිගැට පේර, බෝන්චි හා කොළපාට ආහාර වර්ග, පලා වර්ග, රාබු, ග්‍රීන් පීස් සහ කඩල පරිප්පු, කජු, ඉඟුරු, කුරුඳු, ඒ වගේම පිරිසිදු ජලය පානය කිරීම. මීළඟ අංක දෙක විදිහට නිවැරදි ජීවන රටාවක් ඇතිකර ගැනීම. ඉතින් උසට හරියන බර තබා ගැනීම, නිදතුරුවම නිසි පිළිවෙලට ව්‍යායාමවල නිරත වීම. ඉතින් විශේෂයෙන් ව්‍යායාම කරන්න ඕනේ නැහැ. ඔබ ඇවිදීම, ඒ වගේම එදිනෙදා වැඩ කටයුතු කිරීමෙන් ශරීරයට ව්‍යායාමයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන මම වෙන වීඩියෝ එකකින් කරලා තිනු, මේක බලන්න. අංක තුන, මානසික ආතතියෙන් මිදීම. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකෙන් ඈත් වෙන්න ඕනේ. ඉතින් මානසික ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ පිළිබඳව නිසි ප්‍රතිකාරගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන්. සඳහා මානසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අංක හතර, රුධිර ප්‍රවාහනය වර්ධනය කිරීම. ඉතින් රුධිරයේ නිසියාකාරව සිදුවීම, නිසියාකාරව රුධිර සංසරණය සිදුවීම ඩිම්බ මේරීම වේගවත් කරනවා. ඉතින් එසේම ඩිම්බ නිරෝගිමත් කරනවා. ඒ සඳහා යෝග භාවනා ක්‍රම සහ සංසුන් වීමට හැකි හැකි සංගීතවලට සවන් දීමනොත් ඔබට හැකියාව තිබෙනවා. අංක පහ, දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම. දන්ත රෝග තියෙනවා නම් ප්‍රතිකාර ගත යුතුයි. පිරිසිදු මුඛයක් තබා ගැනීම ගොඩක්ම වැදගත් වෙනවා. අංක හය, සතියකට 3 වතාවක්වත් එකතු වීමක් වෙන්න ඕනේ. මිලං කාරණය, ලිංගික එකතු වීමකින් පසු පැය කිහිපයක් යනතුරු ශරීරයේ උණුසුම් වන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින්න ඕන. ඉතින් මේ කරුණු හත සැලකිලිමත් වුණොත් එහෙම ඔබට පුළුවන් නිරෝගිමත් ශක්තිමත් නිසි කලට මෝරන ඩිම්බයක් ලබා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් වීඩියෝත් බලන්න, ඒ වගේම ෂෙයා කරන්න, ලයික් කරන්න, අදහස් කමෙන්ට් කරන්න, දිගටම channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාල හැමෝටම යහපතක්ම වේවා.